ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙන්ුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රොද්ධාව වඩත්වා. අධිතාමත් වටිනා ලස්සන සූත්‍ර දේශනාවත්තම අපිඉගෙන ගන්නේ. මේ දේශනාව නම චූල ගෝපාල සූත්‍රයේ. මේ ගෝ චූල ගෝපාල සූත්‍රෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට සතුට එගේන්ට අනුශාසනා කරනු නිවන පතන්ට අනුශාසනා කරනු එය කේන්දර කරගෙන අදම ධර්ම දේශනාව කරනු. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය වජ්්‍ය ජනපදී උක්කචේලාකෙන ගංගාව අයිනේ. මහත් වූ භික්‍ෂු සංගයා බුදුරජාන් වන්සේ අභිමුකී වැඩ හිටිය. ම බදුරජාණන් වහන්සේ සංග අමතා වදාලා මොකද බුදුරජාණන් වහසේ ගංගාව දෙස බලද්දිී මේ ගංගාාවී මූල්කාලි මීට බොහෝ කාලෙට කලින් ඇ ගංගේ සිද්ධ වන සිද්ධියක් දිවසිින්දැක්කා මොකදද බුදුරජාණන් වහසේ දැක්ක මෝඩ ගුපල්ලික් හිතූමතයට තමන්ගේ ගෞපාට්ටයේ ගවටුක ගඟෙන් එතර කරන්න ගඟට දැම්ම. දහ ඒ ගවේටුක ටිකදුරක් ගිහිල්ලා සැඩ පහරටහුවෙලා කැරැකිල්ල ගගේ ගහගෙන ගයහරක්ටික. දහස් ගණන් ගවයෝ නැසිල්ල තියෙනවා මේ විනාසේ කලේ අර මෝන ගොපල්ලා. බුදුරජාණන් වහන්සේ ඉදිවසින්දැක්කා. තව බුදුරජාන් දදිවසිින්දක් ඉතතාවම නොනක් කාර ගොපල්ලෙ අර ගඟහර ඉතාමත් පහසුවෙන් ගවයෝ දහස් ගානක් එතර කිරව්වා. එයත් මුල් කරගෙන සනාතන දහම පවසන සත්්‍යය පවසන අපගේ සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ විදිහිටයි දේශනා කරන්නේ බෝත පුබ්බම් භික්කවේ මාගදකෝ ගෝපාලකෝ දුප්පඥ්ඥ ජාතිකෝ පවත් මහනනක ඉස්සර වෙච්චි දෙයක්. මඟදේ ගොපල්ල කහිටිය ඒ ගොපල්ලා ගවය බලන ගොපල්ලා දුස්පුරාච්නයි නුවන නෑ වැස්ස කාල ඉවර වෙලා එන සීතල කාලේ දෙ අපි ගත්ත ොත්තේම මේ ඉල්පෝයින් වැස්ස කාලෙ ඉවරයි. ඊට වස මේ දෙසම්බර ජනවායෙන්හි සීතල කාලේ. එතකොට වැස්සකාලි ඉවර වෙලා එන සීතල කාලේ සරද සමය කල කියන්න. මෙයා කිසිීම කල්පනාවක් වගව විභාගයක් නැතුව මෙයා ගවය දාන්නේ කොයි තොටෙන්ද දැගව ගඟට ගඟෙන් එතර වෙන්න ඕන දැන් ගවයන්න. කොයි ඉහරිෙන්ද මේ ගවයෝ ගඟට බස්සන්නේ කියලා බැලුවවෙත් නෑ ඊට පස මේ ගවයෝ දැන් මෙතනින් ගිට වැඩ පහසුවෙන් ගියාට වැඩක් නෑ ගොඩ එහ පැත්තිෙන් පහසුවෙන් එ ගොඩ වඩ බයි නම් එතුට එහා පඇත්ත බැලුවෙත් නෑ මෙහා පැත්ත බැලුවෙත් නෑ ඊට පස වැස්ස කාලේ අවසාන කොට ගගේ තියෙන සැඩ පහරයේ ස්වභාවය බැලුවවෙත් නෑ මොකක්වත් නැතුව මේ ගවයෝටික අ ගඟට දැම් ගඟට දැම්මට පන්සේ දි බුදුරජාණන් දේශනා කරනවා අතකෝ භික්කවේ ගවෝ මජ්ජයේ ගංගායි නදයා සූතියේ ආමන්්ඩලීයන් කරිත්වා තත්වේව අන්‍ය ව්‍යසනං ආපජ්්‍යයෙන්සූ මැඳට ගිහිල්ලා ඒ සැඩ පහරෙන් කැරකිලා. ඒ ගව උදහස් ගානම වියසනීට විනාසයට පත් වුණ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිවත් මහන එකට හි තුමුකල්ද මේ දුස්ප්‍රාඥ්ඥය ගොපල්ලා වැස්ස කාලේ අවසාන මාසේ සීතල කාලෙ ගඟ ගගේ ස්වභාවේ තේරුම් ගන්න නැතුව. ඊළඟට මෙතර ගැන බලන්න නැතුව එතරත් බලන්නේ නැතුව ඒව සිහිකරන්න නැතුව හිතු මනාප සත්තු දැම්මා ගඟට නුසු දුසු තොටුපොලකින් එතර කෙරෙන් කරන්න හැදවා. සුදුසු ොටුපොලකට ගවය දැම්මා. ඒව මේවකෝ භික්කවේ ඒකෙච්ච සමනවා බ්‍රහං්මණාව අකුසලා විමස්ස ලෝකාස මේ අන්නේවාගේ මෙහි සමන බ්‍රහක්්මණය ඉන්නවා මේ ලෝකයේ ගැන අවබෝධයෙන් තේරුම් ගන්ට අදක්ෂයි අකුසලා. අකුසලා පරස්ස ලෝකස්ස පරලෝකයේ ගැන අවබෝධයෙන් තේරුම්ගන්ට අදක්ෂයි දන්නේ නෑයා. අකුසලා මාරදී අස්ස මාරයාට අයිතිදේ පිළිබඳව දන්නේ නෑ අදක්ෂයි. ඊළඟට මාරයට අයිති නැති දේවල් ගැන තේරුම්ගං්‍රි නෑ අදක්ෂයි. ඊට පස්සේ මරණයට අයිති දේවල් ගැන තේරුම්ගත්ව නෑ අදක්සයි. මරණයට අයිති නැති දේවල් ගෙන රුම් ත්තිනය අදක්ෂයි ඊර් පස්සේ මෙන්න මේ වගේ සමනබ්‍රාක්මණය ඉන්නවා අර නුසුදුසු ගොපල්ලා හිතු මනාපෙටර ගවයුටික ගඟට දැම් එක තැනකින් ආන්නේ වගේ ඉතින් තේසන්යේ සෝතබ් බන් සද්ධහ තබ්බම් මං්්‍යිස්සති ඉතින් ඔය මෙලොවක් පරලොවක් ගැන මාරයට අයිතිදේවල්, මාරයට අයිති නැතිදේවල්, මරණයට අයිතිදේවල්, මරණයට අයිති නැතිදේවල් මේවාගෙන අදක්ස වූ ධර්මය දන්නේ නැති දකිින් නැති කෙනෙක්ගේ. වචනයක් යංහිසි කෙනෙක් අහන් ඕන කෙල හිතුවොත්. ඒ අගේ වචන්නේය විශ්වාස කරන්න ඕන කෙළහිතුවොත්. තේ සන්තම් භවිසති දීගරත්තන් අහිතායි දුක්හාය ඒ අයියට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස එක පවතිෙනම්. බොහෝ කාලයක් අහිත පිණිසු දුක පිණිසු පවතිෙනු එතින් බලන්න ජීවිතය අවබෝධ නොකරගත්ත කෙනෙකුට හිතුමනාපේ කරුණු කියන කෙනෙක්ගේ දහමක් අහන්න ඕන කියල හිතුනුත් විශ්වාස කරන්න ඕන කියල හිතුනුත් ඒක බොහෝ කාලයක් අහිත පිණිසු දුක පිණිස පවතිනු. බුදුරජාණන් වහන්සේ වදාලා පින්ත් මහන් ඉස්සර මෙහම දේකුත් සිද්ධ වුණා ඒමකක්ද්ද සිද්ධ වුණේ ඒ තමහි මේ මඟදමි හිටියා ගොපල්ලෙක් සප්ප්්‍ය ජාතිකෝ හරි නුවනින්යුක්තයි ප්‍රඥ්ඥාවන්තයි එයත් වැස්සකාලේ අවසානයේ සීතල කාලෙ හොඳට ගග ගැන නුවනින් විමසලා ඕරිමන්තීරං සමවිකිත්වා ඒ ගඟට බහින තැන ගගින් එෙතර වෙන තැන පාරිමන්තීරක් ඉතකුර මේත් බගඟට බස්වන තැනයි ගඟෙන් ගවය ගොඩේන තැනයි හොන්ඳට කල්වනා කරලා බලලා තමයි ගගේ වතුරවල ස්වභාවිත් බලලා ගවයෝ ඉතර කළේ. සෝ පටමම් පතාරේසි ඒතේ උසබා ගෝපිතරු ගෝ පරිනායකා. ඔහෝ හිතුමනා අපි හරක් දැම්මිනෑ ඉස්සල්ලා මෙයා ගෝපිතරු එකන ගවයන්ට පියපියවරු බන්ඳූ. වුසභයෝ ශ්‍රේෂ්ඨ ගවයු හවි්‍යත්තිය අධික ගවයෝ ඊළඟට හොඳට තේරෙන ගවයු ටික ස්සල්ලලා ගඟට දැම්මා සුදුසු තොටු පොලින් මෙතැනින් බහින හැටිත් බැලවා ගොඩේ නැහැතිත් බැලූ. වතුර වලෙ තත්ත්වත් ගංගේ ඒ කාලෙති වතුර සැඩ පහරි ස්වභාවිත් තේරෙනවා. දැ මේ ගවයු එතර කිරීමේ සම්පූර්ණ වැඩපිළිවල සහ අපි කෝත් ප්ලෑන් එක ය ඔක්කොම තියෙනෙ ගොපල්හ සතුව. ගවයට තියන්නේ බස්ව පුතනින් බහින එකයි ඒකෙ පීනාගෙන යනයකයි ය ගොඩවෙෙන එකයි. ඒක සමයි ගව අගි තියෙන දක්ෂතාවේ. නමුත් ඉති ඔය ඔය ගවයවමනේ අ දුස්ප්‍රාච්ඥය ගොපල්ලා එතර කරවන්න හද්දී ගහගෙනකි කලව මේ දැම්මා. බහින හැටිත් බැලුවෙන ඇ එහැත්තෙන් එතර වෙන හැටිත් බැලිවිනේ. දැන් මේ ප්‍රඥාවන්ත ගොපල්ලා බ බස්ව වන හැටි බැලවා එ ගොඩ වෙන හැටි ැලවා ැඩ පහර තරණය කරන්න පුළුවන් පලවෙනි ශ්‍රේෂ්ඨ වසභයෝ ගවයන්ට පියවරු බඳු උසඹභයෝ ඉස්සල්ල එ ගඟට දැම්මා දුටේ ඇයි සැඩ පහර කපා ගැන එතරට පිහිනෙව්වා හිටවස දේ තිරියන් ගංගාය සෝතන් චෙත්වා සොත්තිනා පාරං අගමන්සෝ ඉතින් ගඟ සැඩ පහර බිඳගෙන සුවසේ එතර වුුණයි ගවයුටික අතාපරේ පතාරේසි බල බලවගාාවෝ දම්ම ගාාවෝ ඊළඟට ගඟට දැම්ම බලවත් ශක්ති සම්පන්න දමනය වුන ගවයොටික ඊළඟට දැම්ම. කීකරු ශක්ති සම්පන්න ගවයෝ ඊළ ඒකැන් කුලා පුුවෙන් නැති. ඒවාගේ ගවයොටික ඊළඟට දම්මා. ඒ අයත් කිසි කරදරයක් නැතුව ගඟෙන් එතරවුණා. අතාපරේ පතාරේසි වච්චතරය වච්චතරියෝ ගව නාම්බු ගව නෑම්බියෝ ඊ ළංග්‍රදෑම ඒත් කරදරයක් නැතුව එතරවුණා ඊට පස්සේ මොකද කලේ අතාපරේ පතාරේසි වච්චක කිසබලකි තේපිතිරියන් ගංගායි සූතන් චිත්වා සුත්තිනා පාරන් අගමන්සෝ ඊට බස්ස මොකද කළේ දුබල ඉච්චර ලොකූ හවිහත්වය නැති ඔයන හරක් පටව හරක් එවුන් දැම්මා ගංගාවට ඒඇයත් කරදරයක් නැතු එතරවුණා ඊට බස්සේ බෝතපු්බම් භික්කවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ මාතු ගෝවරකේන වූයමානෝ පිහත් මහනේ මේකත් සිද්ධ විච්ච දෙයක් ඉදාම ඉපදිච්ච චූටි වහු පැටව් අර වතුරට වැටිචගම පාාවෙනවා. ඉදාම ඉපදිච්ච චූටි වහු පැටව් අර වතුුරට වැටිච්ගමන් පාාවෙන වහු පැටව අර මව් වැත්සිියන්ගේ ගොරවන හඬ අහ අහා ඔර වතුරි පාවිවී එගුරට ගියානි. ඊ අයත් සෝ තිරියන් ගංගාය සෝතං චිත්ව සොත්තිනා පාර අග මාසි. පංවත් මහන්නේක විච්ච දෙයක්. ඒ දාමි ප්‍රදිච වහු පැට්ටුත් තරවතුරය පාවිල ගට ගියා. තංකිස්ස හේතු ඒට හේතුව කිම. තදා අහිසෝ භික්කවේ මාගතකෝ ගෝපාලකෝ සපඥ්ඥ ජාතිකෝ. අර ගොපල්ලාගේ මොලේ. අර ගොපල්ලගේ නුවන ඔහු වැස්ස කාලේ අවසානයේ සීතල කාලෙ ගඟෙහි ස්වභාවය ගැන දැනවාන්. බහින දැන දැනුවන් එදර වෙන දැන දැනවා. පිළිවලට ගව යුතුුක දැන්මා. ගානට එතරවන. බලන් ආශ්චරය ඉදා ඉපදිච්ච බහු පැටියත් පාවපාවිවී අම්මගේ හඬා හා එහ පැති්‍ර කියානි. අර මෝඩ ගොපල්ලා ඉදාකරපු වැඩින් දහස් ගණන් ගවයු ගාගෙන ගියා මහ බලවත් ගවයු ගහගෙන ගියා. නුවන ඇති ගොපල්ලා එතර කරවන සිිස්්ටම් එක එතර කරවන ක්‍රමයට අනුව සහත් බස්සවන තොටුපොල්ල එ ගොඩ කරවන තොටු පොල ඔහුගේ නුවන ඒවත් එක් ඉදා හිපදනොඔහ පටියත්. පා පා මවුගේ හඳ අහ අහගිය ඉතිං බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හන්න මොලේ නුවන ඒව මේවකෝ භික්කවේ ඒ කේසි සමනාව බ්‍රහක්්මනවා ඒවාගේ මේ ලෝකයේ යම්කිසි ශ්‍රමණය බ්‍රහං්මණයෙන් කුසලා ඉමස්ව ලෝකස්ස මේ ලෝකයේ ගැන ඔහු දක්සයි කියන්නේ ලෝකයේ යථස්වභාවේ අවබෝධ කරගත්ත ගැෙන. පරලෝකයේ අවබෝධ කරගත්තගෙනෙ පරලෝකයේ පිළිබඳව දක්සයි. මාරයාට අයිතිදේ පිළිබඳව දක්සයි, මාරයායට නැතිදේ පිළිබඳව දක්සයි. මරණයට අයිතිදේ පිළිබඳව. මරණට අයිති නැතිදේ පිළිබඳවඔහුත් දක්සයි. ඔන්න ඔයවාගේ සමන බ්‍රාග්මන ඉන්නවා අරියට අර නුව නැති ගොපල්ල වගේ. නුව නැති ගොපල්ලට පුළුවන් අර මහා හැඩි දැඩී ්‍රේෂ්ට විසඹියෝ සැඩපහර කපාගෙන එතර වුණ ගංගාවෙන් එදාම ඉපදුන වහු පැටිය පාාවෙන වහු පෙටියත් එතර කරවන්න පුළුවන්. නුවන ආනෙ වගේ තමයි යම් සමනබ්‍රා්මණන්වාන මෙලොවත් පරලොයි රයට අයිතිදීත් මරයට අයිති නැතිදීත් මැරෙනදීත් මරණට අයිති නැතිදී පිළිබඳවත් දන්නවානම් දකිනවන එහිලා දක්ෂයිනා ආ නඒවාගේ අය දහම් දෙසද්දී ඒ ඒ සෝත අ්හන් සද්ධාතබ්බං මං්්‍යස් සන්ති ඒවාගේ බණකද්දි අහන්න ඕන කියල හිතෙනවන විශ්වාස කරන්න ඕන කළ හිතනොන මං්්‍යසන්තිී. එය විශ්වාස කළ යුතුයි කියල හිතනවා. තේසන්තන් භවිස්සති දීගරත්තන් හිතායිසු කාය එක බොහෝකාලයක් හිතසුව පිණිස පවතිනු. අහන්ඩ ඕන කියල හිතන එක. තමන් පිළිපද්දා හෝ නැතාහෝ. මේ සත්‍යය වචන ඇසේ යුතුයි කියල හිතන එක එච්චර හිතසුව පිණිස පවතිනු. සේයතාපි භික්කවී ඒතයේ උසභාග ගෝපිතරු ගෝපාරිනායකා තරියන් ගංගහයි සෝතංචිත්වා සොත්තිනා පාරන් අගමන්සු පින්වත් මහනිනේ මතකයින්නේද. අර සේෂ්ට ගවපීත්‍රු බහන්ඳි මහා වෘසබයහෝ. ගංගාාව සැඩ පහර පහසුවෙන් සින්ද ගංගාවෙන් එතර වුණා. ඒ මේවකෝ බික්කවී, ඒේතේ බික්ව අරහන්තු ආහන්නේ වගේ තමයි මේ බුද්ධ සාහසනී. . ආශ්‍රවසය කරපු නිවම් මග ගමන්කොට අවසංහූ කළ හිතුදේ කරලා අවසන්. කෙලෙස් බර බැහැර කළ පිළිවෙලින් නිවනට පැමිණි බව සංඥෝජන සිදලූ අමා නිවනට පත් වූ ඒ මහ රහතන් වහන්සේලා ඉතා මස්සුවසේ මාරයාගේ තුෘසුනාවනෙමති සැඩ පහර ද බල සම්පන්න මහාශ්‍රේෂ්ඨ වුසභියෝවාගේ මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කි ශාසනය ඔවුන් පළමෝ එතර වුණා. පිවත් මහනනි අර බලවත් ගවයෝ හිටිය දමනයෝන ගවයෝ හිටිය ඒඇත් ඊළඟට ඉතර වුණනි ඒ මේවකෝ භික්කවී යේයිති බික්කු පංචන්නන් ඕරම්භාගයානන් සංයෝජනා නම් පරික්කයා ඕපපාතිකා තත්ව පරිනිිබ්ායිනු අනවත්ති දම්මා තස්මා ලෝකා. තේපී තිරියම් මාහස්ස සෝතංචිත්වා සුත්තිනා පාරං ගමිස් සන්ති. අර පංචෝරම් භාග සංයෝජන සිංදලයිකැන සක්කායේදිීට්ටි විචිකිච්චා සී ලබ්බත පරාමාස කාමරාග පටිග. කියනර පහලට කෙනෙක් අදද වන සංයෝජන පහත්වේ නම් එකරියන ඕ රම්භාගේ සංඥෝජන. ඉල්ලාගට තින උද්දහම්භාගගේ සංයෝජන උදඩ ලෝකවලට ඔහුව බැඳ තබන සඥෝජන තියෙනවා. එතම රූපරාග අරූපරාග මාන උද්දච්ඡාවිද්්‍යාකයන. එතකුට මේ විදිහට අනාගාමි කෙනා පංචෝ රම්භාගගේ සඥෝජන පහමශ්‍රණය ප්‍රහණය කළා. එතකුට ඔහු සංසාරයෙන් එතර වෙනවා මේ කාමලෝකට එන්නේ නෑවද සුද්දවාස බ්‍රහ්මලූකයේදීම සසරෙන් එතර වෙනවා. මේ බුද්ධ සාාසනය ඊළඟට මාරයාගේ සෑඩ පාරෙන් එතර වනේ අනාගාමී ඇත්තු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ගවනාම්බෝ ගව නෑම්බිය හිටි ඒ ඇත් එතරුනන් අරගග ඒවාගේ තමයි මේ බුද්ධ හාසනයේ. ඒෙවමවකෝ භික්කවී ඒතෙ බික්කුත් තින්නන් සයෝජනානම් පරික්කය සක්කාහිදිිට්ටි විචිකිච්චා සී ලබ්බත පරාමාස කියන සංයෝජනතුන ප්‍රහණය කරලා රාගදසමෝහානං තනුත්තා රාගදවේසමෝහ තනුක කරලා එක කියන්නේ රාගදවශමෝහ ඉතාමත් මනුදු කරලා ඒ ප්‍රබල තියවුණු රාගදසු මුහෝ ුන්ට නෑයි වසින්ද ලතිෙන් සකදාගමී සකිදේව ඉමං ලෝකන් ආගන්වා දුක්කස් සන්තන් කරස්සති සකදාගාමවෙනවා එක වරක් පමණක් මේ ලෝකට පැමිණ පිරිනවම් පානු එ ඇත් අැනි කනවා සකදාගාමිකය ඒ අය තමයි ඊලඟට මාරයාගේ තෘසුනා සැඩ පහරින් එතර වුණ කෙනා ඊළඟට ඉවානේ අර දුරුවල ගවයෝ දුරුවලගව ොටිකත් පිටි පස්සසි ගහිල කොහොමරි එතර වුණානි. ආන්නේ වගේ තමයිම්. ඒව මේවකෝ භික්කවී ඒතෙ බික්කුත් තින්නා නම් සංයෝජනා නම් පරි්‍යයා සූතාපන්නා. සක්කායිදිට්ටි විචිකච්චා සීල්්‍යත පරාමාස කියන. සංයෝජන තුන ප්‍රහණය කරලා අවිනි සෝතාපන්න බවට පත් වෙලා අවිනි පාත දම්මා සතරාපායට වැටින් ඇති ස්වභවයට පත් වුණ සම්බෝධි පරායනා. නිවන අනිවාරය නිවන අවබෝධ කරනවා තේ පිතිරියම් මාරස්ස සෝූතංචිත්වවා සොත්තිනා පාරගමිස් සන්ති. ඒ අයත් සුවසේ මාරයාගේ කෙලෙස් වැඩ පහරෙන් එතරවුණ. සේයතාපිසෝ භික්කවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ මාතුගෝවරකේන වූියමානෝ, තේරියන් ගංගායි සෝතං චිත්වා සොත්තිනම් පාරන් අගමාසි. අර ගංගාවෙන් එතරුණා නේද එදාම ඉපදිච්ච ටූටි වහු පැටව රම්මගේ ගොරවන් හඳහා අහා ඔහතුර පාවයේ පාවී එතරවුණ පැටවුටික තමයි අවසාන්් එතරුණේ. ආන්නේ වගේ පින්වත් මහනනේ ඒව මේවකෝ බික්‍රවේ ඒේතය බික්කු ධම්මානුසාරනෝ සද්ධානුසාරනෝ පිතිරියම් මාරස්ස සූතංචිත්වා සොත්ති නම්පාරං ගමි සන්ති ඒ වගේ සද්ධානුසාරී කෙනත් දම්මානුසාරී කෙනත් සසරින් එතර වේවි සද්ධනුසාරී කෙනා දම්මානුසාරී කෙනා කියනෙක දෙ ඉස්සර අපි ගොඩක් කතාකරුට අපි වචනවාතයෙන් අපේ ඉතන්න ඉස්සල්ල සද්ධානුසාරී වෙල්ලා පස්සේ දම්මානුසාරී වෙනවා කියලා ඇත්තන මෙහෙම නිවේවෙන්නේ මේ නිවා මාර්ගය කෙනෙක් ගවන් කරනකොට එයාගේ සද්ධහ ඉන්දි්‍රිය ප්‍රබලයින එය සද්ධහනුසාරී එයාගේ සෝතාපන්න මාර්ගයේ වෙන්නේ සද්ධහනුසාරි මටව කෙනෙක්ගේ ප්‍ර්ඥා ඉන්දි්‍රිය ප්‍රබලයින එයාගේ සෝතාපන්න මාර්ගයේ වෙන්නේ දම්මානුසාරී. තකට සද්ධානුසාරී දම්මානුසාරී කියනෙ කාරණාව මනාව විස්තර කරනවා නැත්ත එප්ප කරනේ එෝ සද්ධානුසාරරි කෙන ඊළඟට ධම්මානුසාරී වෙනවා කියල කතා වන්න මෙතන තියන ඉස්සල්ල කැනෙගේ සද්ධහ ඉන්ද්‍රිය ප්‍රබලයි නං එයා සද්ධහනුසාරී ප්‍රඥා ඉදිදරි ප්‍රබලයි නම් එය දම්මානුසාරී එද උඩේ සද්ධනුසාරී ධම්මානුසාරී කෙනම් සසරයෙන් එතර වයි වී බුදුරජාණ ව දේශනා කරනවා අහංකෝ පන භික් වේ දැන් ඔන්න ලස්සනට විස්තර කරගෙනාව ඒකන ගඟින් ඉස්සෙල්ලාම එතර විච්චාය ඊළඟට ඉතර විච්චාය ඊළඟට ඉතර විච්චාය ඊලාළඟට ඉතර විචාය පංචි පටවටිකක් දැන් විතර කළලා දැන් ඊළඟට කවුදන්නේ මේ අය එතර කරෝපු ගොපල්ලා. ඇ ඔහු ගානට මිටිකොක්කොම කළේ ඔහු කොච්චර නුවනක් කාරහිද කියනවන හැි ැඩි විෂභයෝ එතරකරපු ගංගාවේ එදා ඉපදර චූටි වහුපැට අඋත්්‍ය වන පාවිවිපාවිවී. ඉච්චර දක්ෂයි ඉගොපල්ලා. අහන්කෝ පණභික්කවේ කුසලෝ ඉමසලෝකස්ස පින්වත් මහනනේ මම මේ ලෝකී කෙරෙක් කුසලයි. ලෝකයේ පිළිබඳු දක්ෂයි යථ ස්වභාව තේරෙන. පරලෝකයේ පිළිබඳෝ දක්ෂයි. මාරයට අයිති දී පිළිබඳුවෝ දක්ෂයි. මාරයට අයිති නැතිදී පිළිබඳවෝ දක්ෂයි. ඊළඟට මරණයට අයිති දී පිළිබඳුවෝ දක්සයි, මරණයට අයිති නැතිදී පිළිබඳවෝ දක්ෂයි. ඊළඟට දේශනා කනො තස්ස මයියම් භික්කවේ ඒ සෝත්බං සද්ධාත්බන් ම්්‍ය සන්ති. යංකිතිගෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අහන්ට ඕන කියල හිතනවනම්. විශ්වාස කරන්න ඕන කියල හිතනවන. තේ සන්තම් භවිස්සති දීගරත්තන් හිතාය සුකායාතිී ඔවුන්ට බොහෝෝකාලය හිතසූ පිණසු පවතිනවා. ඒවාගේ තමයි යම් දවසක නිවන්දකින්නේ. බුදුරජාන්හන්සක වචනය අහන්ට ඕන කෙළ හිතෙනවා. ඒ වචනය විශ්වාස කරන්න ඕන කෙළ හිතනවා මෙයාතුළ බොහෝ බලවත් හැකියාවක් කුසලයක් නැතිවුුණ ඒ කියන දහම් ප්‍රතිපදාවට එක පාරම් බැසගන්න මෙයා තුළ හැකියාව නැති වුණම් මෙ බුදුරජාන් වහන්සක වශචනයට කැමති විශ්වාස කරනවා තමන්ට වැරදුනාට ධර්මය විශ්වාස කරන. ඊළඟට බුදුරජාණාන්සගේ වච්චනයේ අහ්ඩ ඕන කල විශවාස කරනවා අහන් ඕන කියලා එහ සිතනවා බුදු කෙනෙක්ග දහම අහන්ඩ ඕන කලා හිතනක ඒ සත්‍යයයි කියල විශ්වාස කරන එක පින්වත්න ඔබට බොහෝ කාලයක් හිත පිණස පවස්තියනවා සුවේ පිණිස පවතිනු ඔබට මේ සංසාර සැඩ පහර එතර කරන්ට ඒකම මූලික කාරණය වෙනවා. ගොපල් එතර කරවනකොට ඒ ගොපල්ල ගැන තියෙන විශ්වාසයගේ ගව ඔක්කොම් බැසා ගොපල්ලා දක්ෂ වනා වතුරෙ පාවෙන එදා උපදුන වහු පෙට මහා වැඩ පහරකට එතර වට එදා හිපදිච වහු පෙටි එදාන්නේ කවුද බයහිතෙන් ඇද නමු ගොපල්ලට එච්චර විශ්වාසයි ඔහු යවන ක්‍රමයට මෙයාටත් යන්න පුළුවන් කියලා ගේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙ. මා හැඩි දැඩි මහා දැවන්ත බලසම්පන්න ශේෂ්ඨ උසමයෝ එතර වෙන සැඩ පාහරයම එදා උපදින තූටි වහු පෙටියත් එතර කරවට තරන්. මාර්ගයේ කියන්ට සත්වයාහසරින් එතර කරවඩ මාගේ ශාස්තෘූ බුදුරජාණන් වහන්සේ අතිශීෙන් දක්සයි. අතිසෙන් දක්සයි. බුදුරජාණන් වහන්සේ අපිව සසරින් එතර කරවන කෙනා තොටු පොල පෙන්හන කෙනා මාර්ගය පෙන්නන කෙනා අපි ව පිළිවලට සසරින් එතර කරවන්ට අපි ව පෙළගස්ව වන කෙනා බුදුරජාණන් වහන්සේ දක්ෂතාවිදීන අපේ නෙවී බුදුරජාණන් වහන්සකි බුදුරජාණ වහන්සේ ශාස්තෘන් වහන්සේ ඒ ශාස්තුරන් වහන්සේගේ වචනය අහන් ඩෝන කෙල හිතෙනවානම් මේ කියන එක ඇත්තයි කියල විශ්වාස කරනවාන ඔබට ඒ හැකියාවම සසර දුකින් නිදහස් වඩ මූලික කාරණය වෙනවා එනිසා සාවි කැමැත්තෙන් හිත පහද වගෙන මේ බණහන එක කුයි තරන්න හොඳයිද මේ කියන ධර්මය සැක කරන්න ඇතුව විශ්වාස කරන එක කොයි තරන්නම් හොඳයිද. ඒක ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිසු පාතිෙනවා. එතින් බුදුරජාණන් වහන්සේ මේ විදිට දේශනා කරලා ගාථ විදියට දේශනා කරනවා. අයං ලෝකෝ පරෝලෝකෝ ජානතා සුප්පකාසනෝ. යංච මාරේන සම්පත්තන් අපත්තන් යංච මච්චනා. මේ ලෝකයේ ගැන පරලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ දක්සයි. රයට අයිතිද මාරයට අයිති නැතිදී පිළිබඳව දක්සයි. මරණය ගැන දක්සයි. එහි යථ ස්වභාවය දන්නවා. සබබං ලෝකන් අභි්ඥාය සම්බුද්ධයන පජානතා විවටන් අමතත් ද්හාරං කේමං නි්භානපත්වයා මේ සියල්ල අවබෝධ කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අමාදුොර විවර කලා බයනැති නිවනට පැමිණීම පිණිස අමාදුරු විවර කළා චින්නං පාපිමතෝ සෝතන් විද්ධන්සං විතලි කතන් මාරයාගේ සැඩ පහල සිින්දා නසා දැම්මා ඒවගේම විනාස කලාා දුරින්ම දුරු කලාා පාමෝජ්ජ බහුලා හෝත කේමං පත්තේත බික්කවෝ. ඒ නිසා සතුටෙන් ඉන්ඩ සතුටෙන්ඉන්ට පාමෝජ්්‍ය බෞුලා හෝත සතුට බහුලවයින්ඩ කේමම් පත්තත්්‍ර භික්ක වූ නිවන පතන්ඩ පින්වත් මහනෙනේ. ගොඩා සතුටෙන් ඉෙදලා නිවන පතඩකෙව. ඇයි සංසාරයෙන් සත්ත්වයක් මනාව එතර කරන්නට දක්ෂ ශාස්තෘන් වහන්සේ නමක් පරණ ගියා ඒ ශාස්තරන් වහන්සේගේ බණපදව බාහන්නේ ඒ ශාස්තරන් වහසගේ ධරමය ඔබ ඉගෙන ගන්නේ ඔබ විශ්වාස කරනවා ශාස්තරන් වහන්සගේ ධර්මය ඇයි ඔබ දුකෙන් එන්නේ ඇයි ඔබ දුකින් එන්නේ සතුටෙන් ඉන්ඩි කියරෝ මේ ලැබිච්ච ශස්තෘරූ සම්පත්තිය ගැන නිවනව පතන්න කිය නිියුවනම පතන්න කියනවා. ඇරිම ලස්සනයි. ඒනිසා මේ වගේ දුර්ලබ මනු සුප්පත්තියක් ලැබිල්ල අපි දැන් බුදුරජාණවාන්සක වචනය විශවාස කළ නිරේ කියල එකක් තියෙන අපි ඇස්වලට දැකලනෑ අපි බුදුරජාන්වාන්සක ව නිරේ විශ්වාස කරනවා. තිරිසන් ලෝකෙ විශ්වාස කරනවා ප්‍රේද ලෝකය ඇහැට දැකල්නෑ අපි විශ්වාස කරනු. සතරාපාය අපි විශාසක නබුද්ධ වචනේ එදකොට නිරේ ගිනි දැල්මත මේවෙල් අය මව බණ කියද්දී ඔබ බන අසාද්දී මේ මොහොතේ මේ වෙලාවෙ නිරේ ගිනි දැල්මත කී දෙනෙක් නාම් දැවෙනවද පිච්චෙනවා දළුවෙනවාද ලෝදිය බොනොහද ගිනිගුල්ලි ගිලි නොවද මේ වෙනකට කී කෝටයක් ඔබගත් මගේ ඥාති සමූහයා සමහර විට අපිත් එකට හිටපු අය කටු ඉම්ඹුලේ නඟගෙනවාද. ගිනි කඳුවල නගෙනවාද. ලෝකුඹු නිරේ ලෝදී හැළියේ පෙනපිඩක්ෂේ තැම්බෙනවා. අසිපත් නිරේ කැපි කැපි දුවනවා. ඊ වේතරනේ උනු ලුණු දියදහර ගලන උල් සහිත ගංගාවේ ගාගනය නවා. වචනයෙන් කිව නොහැකි අප්‍රමාණ වුද්දුක් දුක්කස් කන්තයයක්. නිරිසතාවින් දිනවා. බුදුරජාන් වහන්සේ වදාලා නිරී දුක වචනින් කියන්න බෑ. කියලා අවසංකරන්න බෑ. සාමන්දිිට්ටන් සාමංඥාතන් බුදුරජාණන් වහන්සේම දැක්කා බුදුරජාණන් වන්සේම අවබෝධ කළා. දේවදූත සූත්‍රාදී සූත්‍ර දේශනාවලින් වදාලා. නිරහිදදුක. එදවුට ඒවාගේ මුළු ජීවිත කාලෙම අවුරුදු කෝටි ගනම් ප්‍රකෝටි ගනන් ගණන් කළ නොහැකි ගණන් අවුරුදු නිරේ සත්වයක් දුක් විඳලා මනුසුලෝක කීප දෙවා කෙනෙ එදවට මනුසුල්ලෝ කි පපදිච්චෙක් ගැන සතුටුවෙන්න පෑහැ මේ මනුස ජීවිතයට සාප කරන්න ඇැතුව අම්මෝ මෙහෙම නිරයක් තියෙනවනේ බුදුරජාන්සනි සාපි ඇහුවා මෙහෙම සතරපාහයකට වැටින්ටනම් එපාමා මෙවැනි වූ සතරපායි ඉක්මවාගියම් සතරාපායි වැටිවැටි යන සංසාරයෙන් ඉක්මවා යනේ යමා මහනිවන ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර සම වූ සබ්බෝපදි පටිනි සක්්ගෝ තන්හක්කවයෝ විරාගෝ නිරෝධෝන එ බාන ඒක සාන්ත දෙයක් ප්‍රනීත දෙයක් සසිියල්ලු සංස්කාරයව සංසිදීගිය තැන. තරෂ්ණාව්‍යයෝ තැන නිවන. ඒනිසා මට මේ සතර අපායට වැටිවැටී යන සංසාරයෙන් නිදහස් වෙන්ඩ ඇත්තං. අනේ ඒ නිවනව මට අවබෝති කරගන්න ඇත්තං කියන ප්‍රාර්ථනාවහිතේ තියෙන් ඕන සතර අප අපායෙන් නිදහස් වෙච්චක ගැන ගැන අපායි වැටෙන් නැතු මේ ජීවිතය මනුස්සෙක් වෙච්ේ එක ගැන සතුටෙන් එන්න ඕන. මිනිස්සු මනුසෙක්වීම ගැන දුකෙන් එෙුණ. ඇැ වෙලාම දුක් තිරිසන් ලෝකයේ තිරිසන් සත්වයෝ මේ වෙනකුට කොයිතරන්නන් දුක්වෙඳෙනවාද. අන්්‍යම්්‍ය කාදිකා එකනෙකා කනෝ අපි මේ කතා කරදදි ඔබ බනසද්දි මේ වෙනකුට ලක්ෂ සංඛ්‍යවාත ප්‍රාණී බලවත් සත්තුන්ට ගොදුරු වෙලා පණපිටින් බඩවල්වලට යනවා මේ මොෝද. මේ මෝොතේ සමහර රටවල සමහර තැන්වල ආහාර පෙසිද්දී පණපිටින් තෙල් චාච්චියයට දානව කකුලුවෝ ස්සුවෝ මාළුවෝ. විතරක් නෙවේ කැරපොත්තෝ කූඹි කඩී පවා තෙල්චාච්චයේ බැදල කනවා. පනපිටින් තෙල්චාච්චය තිරිදන් සතා බැදෙනවා. මේ වෙනකුර මාලු දැල්වලට කොවි තරම් මාලුව අහුවෙනවාද ඉස්්‍රුව අහුුවෙනවද ගලන් කළ නොහෙකි තරම් මේ දැම් මේ මොහොතේ. තිරිසන් සත්තුන්ගේ හරීර කුණු වෙලා වනවෙලා. වැස්සට දෙමි තබී අව්වට පිච්චි පිච්චි මිනිස්සුන්ගේ ගුටි වැට කකා මේ වෙනකොට කොයිතරන් තිරිසන් ලෝකෙ තිරිසන් සත්වය දුක්විෙනවාද දුක කාට කියන්නද මොන බෙහිත් ගන්්ඩද. මේ වෙනකොට කුකුල් ෆාම්වල්ල කුකුලො කී දෙනෙක් මැරෙනවාද. හරක් කී දෙෙනෙක් මැරෙනවාද වෙන්හත් ප්‍රාණිහූ කොච්චරණන් ගාතනය වෙනවාද. ඌරන්ට උනු අතුරෝ පෝල බඩ සුද්ධ කරල ඇඟ තලතලා ඌරු මරනවා. මේ වගේ සසරපයන්ගේ පවා හිස වලිගේ කප ලම සටගන්නවා. මේ විදිහට පුදුම විදිහට ප්‍රාණීන්ගේ දුක සරපයා ගොදුරක් හොයය යනවා ගොදුරක් කෝොයයක් ඇන්නේ බට්ටික්වවැන්ජය න්නෙව. තවත් ප්‍රාණයෙක් ගොදුරට ටොයන්නේ. ඉතින් මේ විදිහට ඉතින් පිඟතුනේ බහද්දුක් කන්දරාව. තිරිසන් ලෝකී. ඒ තිරිසන් ලෝකයේ වැටන සත්‍යයා ආ යායමත් තිරිසන් ලෝකී එකම උපත්වය ත සමහරවෙලාට ලැබෙනවා නැවත නැවත. එක කාන්තාවක් එක් කාල එකද එක එලොුවෙකුගේ හිසසින්දා. ඇ. පාප කරමය බලෙන් ඒ එලුවාගේ ඇගේ ලොම් ගානට හිස් කැපෙන ජීවිත ලැබුවා එතට ඒ හිස කැපෙන තිරිසන් ජීවිත ආවායාට එක දිගට අර එලුවාගේ ඇගේ ලොම් ගානට කොහොම භයානක සම්සාරය ඇත්ින් ඕකින් ගැලවිලා බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහෙන ඊළඟට ස්තුූප වඳන්න පුළුවන් බෝධීන් වහන්සේලා වඳන්න පුළුවන් තතාගත ශ්‍රී සද්ධරමය ඇහෙන දම් පැම්බිදිී හැකි කටින චීවර පූජාද පිකං කළ හැකිින් ස්වාසදදාහසක් වු දරමිගන ග්ඩ පුුවන් අවස්ථාවක ඉපදිලාත් කම පින්වත්න දුකෙන් එන්නේ ඇයි සෝක කරන්නේ ඒසා පාම උද්්‍ය බහුලා ප්‍රමෝද සතුට බහුලොවෙද නිවන පතන්න අනේ මේවාගේ සතරපායි වැටි වැටි ඇන්න සංසාරයෙන් මා නිදහස් වෙනවානා මටත් නිවන අවබෝධ වෙනවානම් කොයි තරන් හොඳද කියලා හිතේ ප්‍රාර්ථනාවතේෙන්ට ඕන නිවන ගැන. ඊළඟට පින්වත්න ප්‍රේතලෝකවල මේ වෙනකට කොයි තරන් සත්වය දුක්ය දෙෙනවාද. කැයි හොටු සෙම සැරව කකා ඊළඟට අගු පිල්වල් ලගමි අසූචි වලවල්ොල් ලගිමි කණ්ඩ නැව බොන්්ඩ නැතුව අඳින්ට වස්තරයක් නැතුව මුළු හරීරම විරූපි වෙලා ඇවිද නට සැකිලි වෙලා නින්දක් නැතුව දිවාරා ත්‍රහෙමේ ද ඇවි දැවිද වාසිකන ප්‍රේතයෝ කටෙන් පව් කල්ල තිබෙනවනම් කටකුණු වෙලා ප්‍රේතයන්ගේ කටෙන් පනුව වැැක්හෙරෙන ප්‍රේතයන්ගේ ගිනිගත් අඩි තියෙන තියෙන අඩිය උල් ඇැනෙනවා ප්‍රේතියන්ගේ හමාගෙනන සූලන් ගැඟ පුච්චනවා ප්‍රීතියන්ගේ. මේ විදියට ප්‍රේතාාත්ම භාවතියෙනවා ගණන් කරන්න බෙරිතරක් දරුවන් ටාස කරලා අබුදරුවන් ාස කරලා මොනුපුුරන් ටාස කරලා ඉඩමට කඩමට ආස කරලා යාන වහනට ගමන් කරන වහන ටාස කරලත්වාහනෙ උපදනෙන. මේ විදිර ප්‍රේතාත්ම එදට ඒවාගේ සත්වය උප දිනුවන අපි නෑදැයෝ අපි සහල්ලන මේ ජීවිතය අප කතාභාකරපු අප දැක්කපු අයමල්ලාකට ප්‍රේතු ලෝක මැරිල්ලා තට ඔබ ඒ මොහොතෙෙන් මිදිලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්ම හානවා සතරහපාය විශ්වාස කරනවා පිම්පව් විශ්වාස කරනවා ද්‍රෝණයක් සී සර්වච්ඥ ධාතුවන්දිනවා. බෝධී වහම් සේලවදිනවා පුදෙනවා සංඝ්‍යට ඇපූ පස්ථාන කරනවා මෙවැනි පුම් පෝයදවස් වල සෙදී පැහැද ඉන්නවා මේ ධර්මී හාන්ඩ උපෝසත සිල් සමාදංගෙනවා කම පින්වත්නේ දුකෙන් එන්නේ. පාමෝජ්්‍ය බහුලා විහරත ප්‍රමෝදයෙන් සත්තුටෙන් වාසය කරන්න කියෙනවා අනේ නිවන්දකින්න ඕන කියෙන දසි. සසර දුකින් නිදහත්ෙන්ට ඕන කියන්න දහස ප්‍රාර්ථනාව. ති මේ විදියට සතරාපායක් ගැන අපි බුදුරජාන් වන්සකින් ධර්මයන් ඇහුවනි. ඉතින් ඒ නිසාපයෙන් වදන්නේ දැන් අපිට ගගෙන්ට බැහැගන්න බැරවුණට අපිමු ගගෙන් අහ ගඟට බැහැගත් පාවෙන වහු පැටිියත් සද්ධානු සාරි දම්මාන සාරීක කියන තැනන්නේ විස්තර කලි. සද්ධහනුසාරී දම්මානුසාරී මට්ටවටවත් එන්ඩ බැහෙන සද්ධනුසාරී දම්මානුසාරී කියන්නේ සුළු දෙයන්නවෙයි මේ සමහර උපාසකම්මලා කියනවා නේ ස්වාමිණ අපි මේ සද්ධහනු සාරි මට්ටමේ දැඟෙන්නේ දම්මානුසාරි මට්ටම ඉන්නේ කවුරු යාලට ඒ සාතිකයෙ දුන්නද දන්නේ කියලන තමන්ට නම් පමුණුවගන්නවා රජන් වන්සේතැන එක කියන නම් පමුණුවගඩ වදාලි නෑනි. බුදුරජාන් වහන්සේ වදාලි බුදුගෙනගේ ධරමය කවුරවරේ අහනවන ඒක විශ්වාස කරන්න ඕන කෙල්ල හිතනොවාන ඒක ඔුන්ට බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිසු පවතිනවාකය. ඒකනේ බුදුරජාන් වන්සේ වදාලි අවසානට වදාලා පාමෝජ්ජ බෞුලා හෝත කේමම් පත්්‍යෙත්තභික්ක වූ. සතුටෙන් බොහෝසේ සතුටෙන් වාසය කරන්න නිවන පතන්. එඒයි බුදුරජාණාශවාතාලෙ. තම තමන්ට එක එක නංගම් පමුණුවන් නැතු. මොකද බුදුරජාණන් වහන්සේට තමයි මේ සංසාරයෙන් එතරෙන සත්ත්වයා ගේ මට්ටම ගෙනක තේරෙන්නේ. එකැ එකෙන් අදස්සේ තමන් සෝවාන් වුණ තමන් දන්න එකෙනගෙනවෙයි ස්වන් වුණන කෙන තමන් සොවාන් වුණනා ෙල් දන්න. එමම්චයන්නේ සංසාරයෙන් එතර වෙන ගමනි බුදුරජාණන්සේ තමයි මෙතර දන්නේ බුදුරජාන් වන්සේ තමයි එතර දන්නේ බුදුරජාන්සේ තමයි එතරින් මෙතරින් එතරට පීනන කෙනාගේ පිහිනුම් වේගෙදන්නේ දූපතට ලංවෙලා ඉන්න හෙටි දන්නේ එක මේ වගේ සාග්‍රීට වැටනු මනුස්සෙක් කට කියනවා ආන් අරදිශාවේ තමයි දූපදතියන්නේෙක් කියන තොට ඒ තවච්චනෙක්ගේ වචනෙන් ඔහේ දූපත විශ්වාස කල් ඒ දිසාවට පීනනවා ඒ පීනනකොට ඕොන දැමයා අපර මාදිව සැහැල්ලූ එනොත්නෙවෙයි වේග නොත්නෙවෙයි අපර මාදිව පීනනවා නොකඩවා විගිරිය පවත්තනවා වත්ව පත්ව දැන් අර දූපත කරා පීන නම්. එදොට දූපත කරා පීන තවත්තා අයින්නවනි තොට තවත් අයට අපි යන වේග කොච්චරද තව කොච්චර පීනන්ට තියෙනවද තව කොච්චර වෙලාවකින් එතරට යනවාද කියලා සාගරයට වැටිලා පීනන කෙන දන්නේ නෑ පීන නානිත් අයි දන්නෙත් නැෑ. ඇබේ සාගරෙන් එතර විච්චායිඉන්න ඉතිරිවිච්චායට ඇත පීනනය පෙනෙද්දී එයාලා මෙතෙන්ෙන්ට කොච්චර වෙලාවක් යයිද එයාල එන්නේ කොච්චර වේකකින්ද කියලා එගුඩ විච්ච කෙනා දන්නෙත් නේ. හැබයි ආකාසිීන්දල කෙනෙක් බලාගෙනනවා. ආකාසින්දල බලාගත්ත කෙනාට පේනවා මෙන්න සාගරීට වැටිලා මෙන්න වෙන පැත්තකට පීනෙනවා ඔය පැත්ත දූපතක් නෑ. මේ පැත්ති මයි දූපත තියෙන්නේ මෙන්න පිරිසත් දූපත පැත්තර පීනනවා. මෙන්න මෙයාගේ වේගේ මේ වේගේ අනුආාවොත් මෙතෙන්ඩෙන්ඩ මෙච්චර වෙලා යනවා. කියල හස ඉදකෙනට තේරෙනවා දැන් මෙයා දූපතට ළඟයි. කියල තේරෙනවා ආන්නේ ආකාසය ඉදල්ලා මේ සිදුවීම දිහා බලාගෙනඉන්න කෙනෙක් වගේ තමයි ඔබත් මම සරණ ගිය මගේම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්ේ තමයි හස්ස ඉන්න කෙන. උපමාවෙන්. තු බුදුරජාණහස දන්නවා දැන් එතර වෙන්න කොච්චර වෙලාවක් යනවාවද මෙහාග වේ ගියනෝකෝ. ඒකෙන අර අනාගාමි කෙනෙක් මම ඊළංග ජීවිත සුද්හවා සිට කියිල නිව දකින්න ඕන කෙල හිතනකුට ුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව අසූචි කියන ජාතිය පොඩ්ඩත් තිබක් ගොඩ තිබ ගඳයි. භව කෙනෙක සස්තෘන් වහන්සේ වරනා කරන්න කියලා එකට හේතුව තමයි එයා යවරය අයි නෙමින්නේ අයි නෙමී දල අත්තහරල පිනන එක ඉතකර බුදුරජාන් සික්මට යව තල්ලු කොල නොයිවරට ඇයි අයි නෙමණිඉන්නේ ආය මොකටද ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ අපිට බුදුරජාන් වහන්සේ ජැනස අද්ධාව විශ්වාසේ තියෙන්න්න ඕන තු ම කියන්න ගත්ත තුරු බුදුරජාණන් වහන්සේට තමයි හැකියාවති එන්නේ අර කෙනෙක් අල්ලගෙන ගිල්ලා හරීමම තොටු පොලට දාණ්ඩ හරීම තැනින් එතර කරවන්ට තම තමන්ගේ කල්පනාවලින් කරන්නගිය තෝකරියන්නේ ගහගෙනය නවා. ඉතුරු බුදුරජාණන් වහන්සේ තොට පොල පෙන්නක්දී ඒ තොටු පොලිින් බහින්දි යන කෙනට බයහිතුු තන් ට එතරවිට බෑ කියල හිතුනුත් ඒවාගේ යාටකින් බැහැ ගන්න අමාර වුණ යා කරන්න ඕන්නේ ගඟ අතාරණක නෙවෙයි එතරවිට බෑකිල්ල ගඟා ඇතෑරයට පස්සේ ගඟෙන් ඇත්තු නොත් එහෙම යාට ගඟී තියන සීතලත් නෑ ගංයවුරේ තියන ගස්වල සෙවනත් නෑවඔහුට ආන්නේ වගේ තමයි නිවන් දකිට අමාරුයි කියලා ධර්මය අතැරයුත් එහෙම මොකෝවන්නේ නිර්වාණයේ ශක්ෂාත් කරන්ඩ සතර සතු පට්ඨාන සත්්‍යස් බෝධි පාසික ධර්ම අධදි ධර්මය පුරුදු කරන්න අමාරු බව දුස්කර බව කර්කාසු බවඔට දැනෙනවා නම් ඔබ ගඟා අතාරෙන්ට පා. මේ ධර්මය අතාාරෙන්ට පා. ඒ ගගේ සීතල වැදී වෙදී. ඒ කැනේ ධර්මේ සි ලසවිඳවිඳ ඉන්න. ඒ දහම කියාදන සත්තුරෂයන්ගේ සෙවනය ට. ඔබට යම් දවසක ඔය ගගේ හරි තොටුපොලකින් එතරවෙන්න පුළුවන්. ගංගට එකක තුටු පොලක් නෙවෙේදන්න තුරපොළුවන් ගොඩත්සවා. එනිසා ගං යවුරේම හක් වලංකොර කොරන්න ඕන. තමන්ට වැරද්දක් හදාගන්න බැරිනම් ඒ වැරැද්ද හදාගන්ට ඕන ධරමය පිසරණ හොය ෝයා ඉන්නඕන්. දැන් තමන්ට රාගේ වැඩීන විරාගි වූ දහන් කරුණුම හොය හොය අසුභ වූ දහන්කරුණුම හොය හොයා වාහසේ කරන්න ඕන්. තමන් ගැලවිට පොටක් අම්බ වෙනවා. සරහායනවා වැඩීන ම තරහායෑමෙන් මෙදෙන දහම ඊළඟට මෛත්‍රීිය කරුණාව පතුරුවන දහම ශ්‍රවණය කරන්න ඕ. තුඩ තමයි යාට යකුසලෙන් එතරවෙන්න පුළුවන්. ඊටවාසි ඔන්න දෙම් බලන්න ඔය තරුණු ළමා පරපුරයි ගොඩක් මේ දැන් අන්තර්ජාල ඒ භාවිතා කිරීම බහුලෝ පවතිෙනවනි ඉතකොට මේ ඇත්තු ළමාලපිට අපි දැකවෝත්තයම පෝන් පාච්චි කරන්න පා අර කෙපා එපා කෙල්ල ඒක ඒ වචනේ දැන්වාලංගුවෙන් නෑ. නමුත් පෙන්වාත් දරුවනි පින්වතුනි ලෝකී යන් ධර්මතාව ඇත්තවයෙනවා ඒ ධර්මතාවේ තමයි සුභ සංඥාව අයෝනිසව වනසිකාරය කරනකොට නෝපං රාග ඇතිවෙනවා උපන්රාග වඩාවරදිනය නවා තකට සුභ නිමේතා අයුනිශව මනසිකාරය කරන නො ැන මෙෙන මේකට ගැන ආස්වාදයේ ඇතිවෙන සතුට ඇතිවන යා ආසකරන රූප සබ්ද ගන්ධ රස පහස ඒවා තමා ඉදිරියට පැමිණෙනකොට ඒවා මත්්‍යයම හිත පවත්වනකොට අයනිසෝ මනසිකාරය කරනකොට නෝපං රාගයේ ඇති වෙනවා උපම්රාගේයේ වඩා වරතිෙන වෙනවා කාලයක් කැනකුට පිස්සු අග වෙනවා. ඕක හේතු පල දහම ඇතුළි රාගයේ තියෙනවා රාගිට ප්‍රත්තිය බාහිර කරුණු එකති විච්ච ගමන් ඇවිස්සෙනු. ඕකෙ හේතු පලදහමා ඒවගේම හේතු බල දහමක් තියෙනවා අසුභ නිවිත්ත යෝනි සෝ මනශකාරය කරනගොට උපංරාගේ යට යනවා නෝපන්රාගේ උප දෙෙන්නේෑ. ඒ කොහොමද හොන දැඟ ෆෝන් පාවිච්චි කරනවා ීඩියෝ බලනවා මේ වීඩියෝවල තියනවා මේමනී කපනේවා එකැනම් බාම් කරනකොට ඉල්ලන්ට එක සෞඛ්‍ය පරීක්ෂණවලට මඇඟවල් කපනවා ළඟට මේ ශරීරවල් පණුවෝ ගහනේවා මිනිස්සු විකෘති වෙලා උපදි නෙහෙවා. ඊළඟට මට මතකයි මම මට දර්ුවක් පෙන්වා ස්Bස්ගේ කිය YouTubeු් චන්ල එක මනුස්්‍යයෝ විකෘති විදිහට ඉපදි අයිවා දකිනකොට අඩී සංවේගයක් ඇතිවෙනවා. අන්න නිමිත් තාස්වාද ජනක නැහැ ඒවාගේ දේවල් දකිනකොට ඇතුලි තියෙනවනම් යෝනිශ්වෝ මනසිකාරයට අදාළ හිේතු සම්පත්තිය එහි වැඩ කරනවා. වැඩ කරනකට නෝපංරාගය ඉප දෙෙන උපම්රාගය ප්‍රහණ වෙනවා. නිසා මෑතවාගේ මේ පෝන් බදාගත් පෝන් කරතියා ගත්ත ළමා ලපටි අපිත් එක් කතා කරනකොට. ඇත්තටම පෝන් පාවිච්චේ එපා කියල නිවෙේ ඉදැන්ං උපදදිස් දෙන්නේ. පුළුවන්න්නම් දවසට විනාඩි පහක්දායන්. අනිවාර්යෙන් දවසට විනාඩි පහද්දහයා ඔය වගේ විකෘති විදධහට මිනිස්සු උපදින ඒවගේ මේ ශරීරෙ කුණුවෙන මේ හරීරයේ අසුභදේවල් සම්බන්ධීෙන්. ඒකඇ එ ආශවාදය නැවත නැවත බලන්ට හිතේ නැති අසුභ සංඥාව හිතට ගන්න ඒ අනිවාරයෙන් දවසට විනාඩි පහද්දහය බලන්න. තුොට තමාතුල යොනිසු මනසිකාරයක් තියෙනවන ඒ අසුභ නිමිත්ත ඉදිරියේ එයාගේ මනසිකාරය වැඩ කරනවා. ද කරන්න මිහිත්තු පල දහමකින් කියන්නේ දැඟේ ඕ ඔය කාරණය වනත් සුබනිමිත් අයෝනිසෝ මනසිකාරය කරනකුට රාගය ඇවිස්සෙනවා අසුබ නිමිත්ත යෝනිශ්ෝ මනසි කාරය කරන උට රාගිය නැතිවෙනවා කියලා ධනම අහානයක කොයි තරං හොදද. ඒක පිළිගන්න ඕන මේක සත්‍යයක් කියලා විශ්වාස කරන එක කොයි තරං හොඳද. ඒ නිසා මේ රෝකෙ කෝටි සංඛ්‍යාත ජනයා මේ රාග ගින්නේෙන් දේශ ගින්නේෙන් මෝහ ගින්නෙන් පෙරෙල්ලි පෙරෙලි යද්දී ඔබට බුද්දු කෙනෙක් සරණයන්ට ලබුණා. දරවය සරණ යන්ට ලැබුණා සංගයා සරණයන්ට ලැබුණා පාමෝජ්්‍ය බහුලා හෝත සතුටෙන් ඇඩ. මේ කෙලෙස්වලින් පීඩාවිදින සංසාරයෙන් නිදහස්වීමට නිවනව පතන්න. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනකොට ධරමය අපිට දැන් ඔන් නිරේ ගැන අපි විශවා විශ්වාස කරන නිරේ දැකලත් නැතුව බුදුරජාන්සක වචනයනි ඊලාට දෙවුලෝ අපි ඇශ් දෙකින් දකළ නැතුව දෙවුලෝ අපි විශ්වාස කරන දෙවුල යන ප්‍රතිපදාව ඒ කොසල කරමයෝ පොන්නේ ධර්මය පුරනවා එද ඒ අපට විශ්වාසය මුල්ලෙලා බුදුරජාන්සක වචනය ඇතන් අපි උපතින් චාත උමහරාජික තාවතින් ස යාමතු සිත නිර්මාන් රත්තිය රිමිත වසවර්ස හෝ බ්‍රහ්මලෝක ගැන හ අපි උපතින් ඇහවෙන නෑන අර කුම්ඹුරු කොටනවාවාගේ සුයම්බූත් ඥානයෙන් මේ දැ අරකුම්ඹුරු කෙටිල්ලී ළඟට තම තමන්ගේ අම්මල තාතල කරන ව්‍යාපාර ඒ වගේ දරුවන්ට දෙම වුපියන් ගවෙනවා අදායාදුුණේ බුදු කෙනෙක් න දෙව්ලොෝ විස්තරී කලි දෙව්ලොෝ යන ප්‍රතිපදාා බුදුරජාණන් වන්සිනය වදදාලි දෙවුලෝ විශ්වාස කරනවා කියන එක පින විශවාස කරනවා කියන එක අපි විශ්වාස කරන්න බුද්ධ වචනී. ඒ විස්තර අපි අහන්ඩ ඕන කියන එක ඒයට බොහු කාල කීත සූ පිෙනසු පවතින ඕන දැ සහරයින්වා පරමාර්ත ධර්මයක්ම අහන් ඕන කියලා මේ දැන් සරලෝ කියලා වැඩන්න නිසාක් ගැඹුරයෙන් අහන් ඕන කියල ඔළුව කරුකුට්ටන් වෙන මොකක් හරි ගහෝ බීර දෙයක් කිව්වෝ තෙම තේරේ නැති අන්න බන අන්න බන යෙදරන එයා බණක් අහනකොට තවතිසා දෙවු්ලොව අයිදිව්‍යලෝක ගැන දෙවුලෝ සැප ගැන පුුණ්‍ය ප්‍රතිපදා ගෙන අයෝ සරල ඩි වහ පමහ පංකය. දුට එ එහි වචචයන ඒ විස්තර බුදුරජාණ වහන්සිේ දේශනකරපු දය. ට වැඩන්නෑ වහ පංකිවි බුද්ධ වසනය අහන්ඩෝ නෑගෙන සිටවිල්ල එය නොදැන එයට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතෙනවා ඇයි පිංවතුන අර ගවයා ගවයන් ගංගාවෙන් එතර කරනකුට ඒ නුවනැති ගොපල්ල සැඩ පහරයේ ප්‍රමාණය ගැන සැඩ පහරේ ස්වභාව ගැන තේරුම් ඇරන් තමයි ගවය විතර කළින්. අදකාලේ ගොඩා බණ කියන අය මිනිස්සුන්ගේ පමණ ගැන තේරුමක් තියෙනවද කියන එක හිතන්ට සිද්ධ වෙනවා. කැ මිනිස්සුන්ට ඇතර මිනිසුන්ට අපිට ප්‍රශ්නයක් තියෙනවා මිනිසුන්ට අපි කියනෙ එක හරියට මැහෙනවාද. අපි කියනෙක් හරියටම මිනිසුන්ට තේරෙනවාද. ිනිසු අරම එක තේරුම් ගන්නවාද. හලි හරි ඉලක්කට මිනිස්සු යනවද කියන එක අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා.ක මිනිසුන්ට එකේ එක විදියට ඇහෙන්නේ. අපි දිවියලෝක ගැන විස්තරයක්ක් කිවත් එ තොට හිතන්නේ දෙවියලෝක සමාධංකරවනවා කියා හැබැෑට මේකේ අර්ථයකනෙවී. දෙවුලොව මීට වඩා ධරමය අවබෝධ කරගන්න අවස්ථාවත් තියෙනවා. මීට වඩා මනිස මේ ෙවල් දොළවල්ල ප්‍රශණත්තයේ කාම්මුුදරුවන්ගේ ප්‍රශනත්වයක හදි හූුණයම් ප්‍රශ්නත්වයක අමනුස්ස බලපෑන්ක ඊළඟට අසත් පුරුසියුත් එක්ක මෙ මහා ඊලන්ට හැම තැනම එක එක විදිහට බණ කියනවා ඒවත් එ එක කැලැත්ති කැලැතින්නේ අදසත්වයා. එදකුට ඔහුට වරදින හිඩකඩ හැම පැත්තම වැඩි වරදි ඉඩකඩ වැඩි එතකොට ඒවාගේ කෙනෙකුට නිවන පිණිස මේ රැකවරණය තියෙන ස්ථානයක රැඳීම පිණිස තමයි සුගති සම්පත්්‍යයක් පිණිස බුද්ධ වචිනිශමාතු කරන්න. තොට එහෙම නැතුව මේ නිවන්නේ බැහැර කරවනවා කිවොත් නිවනින් ඇත් කරවනවා කල කිවොතයම ඒ ගොහුගේ මුසාවා මේ ලෝකෙ සිහිනකින්මක් කවද නිවනින් ඇත් වෙන්නේ සිහිනකින් නිවන එපා කියන්නේ කෞද්ද ධරම දන්න කෙනෙක් නම් බුදුරජන්වන්සක වචනයට හිත පාද වගන මගේ ශාස්තුරන්හන්ේ දේශනා කරල සතුටෙන් හද නිවන පතන්න කියලා නිවන පතන්න කියලා ඊට පස දෙන් ඔන්න වෙස්ස කාලේ නවම් ඊළඟට ගංමතුරු ගදනු ඒ කාසේස්කොරෝ වන දුොර මේවාගේ කොරෝණාව වසංගතය පැතිල්ල මිනිසු තැන් තැන්වල මැරෙනවා ඒක බන්තිකට මහා වැසි හැදැහැලෙනවා ගංමතුරු ගල්ලනවා දඩු පාලන් කැඩෙනවා මිනී මරන්නවා හොරකං කරනවා ඇක්සිඩන්ට වෙනවා මගේ අම්මෝ කරදරකං කටළු ගොඩ ඕ අට වෙනහෝ මාධ්‍යතියන උදේ දල හැන්දෑවෙනකල් මැරෙන්න ගංවතුර ගලන කඩා බිඳෙන ඔක්කෝම නස්ප ඇති ටික පෙන්න්න නවා ඒකාස්සේ දේශපාලත්ඥෝ රට කනවා ඔය ඔක්කෝම කාසේත වෙන ඒ කාසේ ගෙවල්ල ඉන්න වුන් ලෙඩවෙනවා. අතේ මිතේ සල්ලින භවබෝග විනාස වෙනවා මොහෝ නස් පැත්්‍ර ගොඩා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ විදියට වදා ලබුද්ධ වචනයක් ඒවන් අනිච්චා භික්්‍රවේ සංකාරා, අද්වාභික්කවී සංකාරා, අනස්සාසික අභික්කවී සංකාරා. ත් මහලනේ මේ විදිට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ස්තීරයි. අස්වැසිලි රහිතයි. දීගරත්තන් ඕෝ භික්කවී දුක්කං පච්චනු භූතන්. මේ දීර්ගොහු සංසාරයේ ගොඩාක් දුක්වන්දාී. තිබ්බම් පච්චනු භූතන්, දරාගණ්ඩ බැරි දුක් වෙන්දා. වියසනම් පච්චනු භූතන්, ඥාතිවියසන බෝග වියසන රෝග වියසනවලින් සියදි විහානි කරගෙන තිනව සංසාරී එකැන බෞබෝග නැතිවේද්දි දරාගණ්ඩ බැරුව සියදි විෙනසාගන තමන් ආදරය කරණය නැසෙද්ද වනසෙද්දී ප්‍රිය විප්පයෝගගේ දරාගණඩ බැරුව සියදි විහානි කරගෙන රෝග දරාගණ්ඩ බැරුව සියදි විහානි කරගෙන හමන්ගේ බහබෝග නැතිවෙද්දි සංසාරය අපි පිස්සු හැදිල ඇදිවත නැතුව පාරි දුවල තියෙනවා ඔබත් මාත් තමන්ගේ වස්තුව ඔබු ගන්ගේ ගාගෙන ගිහිල්ල ගින්නට අහුවෙලා ආදරය කරන අය හිතවත් අය ප්‍රියමනාපාය නැසිල වැනසිල දුක දරාගන්න බැරුව හිත උමතු වෙලා උමතුවේ මහපාරය දුවල තියෙනවා ඔබත් මමත් ලෙදරෝග ගැනම කල්පනා කරලා කරලා මොලේ අවුල් වෙලා තියනවා. සිය දහස් වතාවක් කෝටි ප්‍රකෝටි වතාවක් සංසාරය ඔබටත් මටත්. මේකට තමයි සංසාරය කියන. සංසාරය චූටි ස්වභාවයක් ඔය පේන්නේ ගංවතුර බවබෝග විනාසේනේවා ලෙඩදුක් ඇැදනේවා වසංගත ඥාතිම් මැරණේවා මේ ඔ කූම සංසාරී යන් ස්වභාවයක් ඇහැට පේ නොවය ඒවන් අනිච්චා භික්්‍රවී සංකාරා අහන්ට පින්වත්තන්නේ බුදුරජාණන් වසගේ වච්චනය මේසිල්ු සංස්කාරය වනිතතේ අස්තිීරයි. අස්වැසිල්ලි රහිතයි. ඒ නිසා මේ දුක්කිත සංසාරයෙන් මිදෙන්ඩ ආස කරන්න කැමතිවෙන්ඩ නිවන පතන්න. නිවනම ලැබේවා කියලා. කරන සෑම පිෙනකින් එපා වෙනත් රාර්ථනානම්. නිවනම ලැබුණුත් ඇැති. මේ දුක්කන්දරාවෙන් නිදහත්වෙන්ද. ඊට පස්සේ අපි බලමු අපේ ජීවිතයේ චතුරාරි සතති දැ බුදුරජාණාන්සක සම්පූර්ණය බුද්ධ දේශනාව චතුරාරිි සත්යනනි. තුර චතුරාරිි සත්‍ය ධර්මය පිළිගණ්ඩ බැරි නිසා තම මේ ලෝකෙ මිනිසු දුක්කකි දෙන්නේ. ජාතිබි දුක්කාක් ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයසට යෑම දුකක් මරණය දුකක් ප්‍රියංගෙන් වෙන්වීම දුකක් අප්‍රියංහාය එක්වීම දුකක් කැමැති දේ නොලැබීම දුකක් පංචුපා දනස්කන්දය දුකක්. ඒ දුකයට අපි කැමැති නෑ. අපි බුදුරජානාසක වචනය විශ්වාස කළේ නෑ. මරණයහි කියෙන එක දුකන් කියලා. ඒ වචනී විශ්වාස කර ගණ්ඩ බැරුව. එක දරාගන්න බැරුව ඇයි මැරුණේ කිය අන්නනවා. රෝග වියසනවලින් ජනයාව වෙලා ගනේද. ලෙඩවීම දුකක් කියන බුද්ධ වචනය විශ්වාසකර ගණ්ඩ බැරුව දරාගන්න බැරුව දකින්ඩ බැරුව ඇයි මෙහෙම වෙන්නේ කියලා වැලපෙනවා. හිතවත් ප්‍රියමනාපය තමාව අත්හැරලහයදදී. ප්‍රියන්ගෙන් වෙන්නීම දුකක් කියලා බුද්ධ වචනී විශ්වාස කර ගණ්ඩ බැරුව අදහා ගණ්ඩ බැරුව ප්‍රශ්ඥාවෙන් දකිින්ඩ බැරුව හඬනවා වැලපෙනවා කන්නේෙ නෑ ප්‍රියන්ගෙන් වෙෙන් වනාම බොන්නේ නැහැ. එයවු මතක් කරනවා කෝල් කරනවා මැසේජ් ගහනවා ෆොටෝ ළඟතියාගනයවා සිහි කරනවා බුද්ධ වචනී විශ්වාසක ගණ්ඩ බැරුව. ප්‍රඥාවෙන් දකිින්ඩ බැරුව ජනයා සෝක කරන හැටිත් දුටුවාද. මේ විදිරි ජාති ජරා මාරණ සෝක පරිදේව දුක්ක දෝමනා සුපායාසියෝ ඔපන් සත්වයාට උරුම වෙලා තියෙද්දී. ඒවා දරාගණ්ඩ බැරුවම මේ සත්වයා. බුද්ධ වචනේ විශ්වාසකර ගණ්ඩ බැරුවම සත්වයා වැලෙන හැට? තුෘස්නාව දුකට එකම හේතු අයි කියලා බුදුරජාන් වන්සගේ වචනේ විශ්වාසක කරගණ්ඩ බැරුව දරාගණ්ඩු බැරුව දකින දකින දේට ආස කරලා අහන අහන දේට ආස කරලා හිතන පතන දැනෙන දේවල්ලොට ආස කරලා මේ ජනයා විදින දුක පේනවද. ආසාව නිසා ප්‍රේමේ නිසා ආලය නිසා ඡන්දේ නිසා රාගේ නිසා ඇලීම නිසා මේ සත්වයාාව දින දුක පේනවාද. මේක දුක්ක සමුදේය. ඊට පස් මිතෘෂ්ණාවෙන් නිදහස් වීම අමාමහ නිවනහි කියල. සාන්තයි ප්‍රණීතයි කියලා විශ්වාස කරන්න නැති නිසා නිවනක් පතන් නැතුව වෙනද්‍යයක් පතන හැටි පේනවාද. දෙ මට ලඟදීන් මට මත කැහැටියට පිටු. දාසයක් දහට අත්දමන්දන්නේ සර් මුලු සර් පොතක් කිවට කමන්නේ දුක් ගැනවිල්ලක් ලියල උපාන්සිකාවක් පොළො ගහවට ලිවුමක්කිවල. මනුස්සයා නිසා අන්ත දුක් විඳලා අන්ත දුක් කියන්නේ මනුස්සුලෝකෙ නොවිදිනා දුක් මිනියා නිසා ගෑන විඳලා. විදල විඳල 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 ඔහුම ඉන්න අතරරි දෙැම් මේ මනුසයා ඇක්සිඩෙන්ටල මැරුණම්. දැම්ම කාන්තාව පූජාවල් තියතිය පින්කරකර අර මනුසයට පින් දෙදී හිතෙන් පතනවා ඔයා ැ මැරිලා ඒ ලෝකයේදීන් හරි මගේ ආදරය තේ රුන්ගන්න කියලා. අන්ත දුක් විඳලා මනුස්ස්‍ය යනනිසා දැන් බඹසර රකිමින් එ අ කියනෝම බඹසර සමාදන් වෙලා. ්‍ර්ම ශාරය සීලයේය පුරුදු කර කර මගේ ස්වාමයාට පින්දිදී මං කියන්නේ ඔයා ඉන්න ලෝකකදී මං ඔයාට හැබවින් ආදරය කළ බවතේරුම් ගන්න මුල්වදම ලෝක මොනහොද මිනිස් සොහොයන්නේ මිනිස් මොනවද පතන්නේ දුක්විවිදවිද දුක්විදවිද දුකට ආසකර කර දුකම පතනවා තවත් පතනවා දෙන් කටින පින්කම භාරගත් උපාන්සිකාවක් දු ගැනවිල්ලක් නෝ දැන්ේ උපාන්සිකාවට ස්වාමියන් නිසා දරුවෝන නිසා සාමාජන නිසා පරිසරය නිසා දුගුඩා දුක්කරදර මද්දී තමයි දෙැන් කටින ජීවර පූජාවට ඇය සූදානන් වෙන්නේ. ති මම කිව උපාන්සිකාව. ස්වාමයාගෙන් දුක් විදිනකොට දැන් කටින චීවර පූජාව කෙල කියන්නේ. දෘුඩ් දැඩි සිඳින්න බැරි මහා පිෙනක් ක්‍ර්සන චීවර පූජාව. ඔබ දන්නවාද. අදවා ගිල්පුම් පොහොය දවසක සංකස්සේදී. අනාගතයට පහල්ලන මෛත්‍රිය බෝධිසත්වයෝ මේ පැවිදිවෙලා වස් වසලා ඒ තෙරුන් වහන්සේ, ඒ වස්කාලෙන් පස්සේ චීවර ලැබුණා වස්වැසූ භික්ෂූන්ට ලැබෙන අපි දැන් අදකාල කටින සිවරු කියමකු ඒ වගේ චීවරයක ලැබුණා ඒ ලැබිච්ච චීවරේ අදවාගේ ඉල් පුම් පොහොය දවසක ඒ තෙරුන් වහන්සේ පොරොවාගන්න නැතව බුදුරජාණන් වහන්සේට ඒ සිවරෙන් වියෙනක් බෑන්දා බුදුරජාණ වහන්ේ ගාස නිවඩ ආන ආසනය උට යාසනී වැඩ ඉඳලා තමයි බුදුරජාන් වහන්සේ පින්වත් මහනනී අනාගත මෛත්‍රයේ නමින් සම්මා සම්බුදු බාවට පත්වන්නේ මේ භික්‍ෂුවයේ කියලා විවරණ දුන්නේ ඉල්පෝවිදවසක. කටින සිවරමුල් කරගෙන. එදවට වශසාවාසක චීවරයක් කියලා කියෙන වස් වැසූ සංග ට දෙන චීවර පූජාව එක අමුතු දෙයක් එක. උතුන් චීවර පූජාව දරට මඟ උපාසිකාවට කිව්ව ටිගේ තුන් චීවර පූජාවකට උපන්සිකාව සූදානන් එද්දී ස්වාමයාගෙන් කරදරෙන වනම්. ස්වාමයාගේ කරදර සහිතව මේ යන සංසාරයෙන් නිදහස් වෙන්ටම කටින චීවර පූජාව උපකාරවීවා කෙල් හිතන්න කියලා. දරුවන්ගෙන් කරදරෙද්දී දරුවන්ගෙන් විදවා විඳවා යන සංසාරයෙන් නිදහස් වීම පිෙනසවා. කටින චීවර පූජාව උපකාර වීවා කෙලෙහි තනකෝ අභූත චෝධනා එද්දදිී අභූත චෝදනා සහිත සංසාරෙන් නිදහස්වීම පිණිසම මේ කටන චීවර පූජාව උපකාර වේවා කියල මංක උපහසිකාව චිත්ව පීඩායෙද්දී මේ සිත විඳ වන හි විඳවා විඳවා යන්න සංසාරයෙන් නිදහස්වීම පිණසම කටන චීවර පූජාාව උපකාර වේවා පිනින් සතුට වෙනවා. ඒ සතුර ගොඩක් වෙලා තියෙන්නේ මොඩකක් හරි කරදරයක් කඩාපාත්වෙල අඩ සතුට නැතිවෙනවා. උපන් සතුට වහා නැතිවෙන ම අනිත්‍ය වූ සංස්කාර අවබෝධකර ගැීම පිණිස කටින ජීවරපුූ යවපකාරවේවාකයෝ. හිතන විදිහයටම පින්කම කරගන්න බෑ. හිතන්න විදියටම යමක් සිදු නොවන සංසාරෙන් නිධහන්ස පිණිස කටින ජීවර උපකාරවවා කියන. මංකිව උපහසිකාාව. ඔබට කරදර බාධක් කෝටියයක් පැමිණෙද්දී. ඔබ ඔය විදියට හිතුොත් ඔබ කෝටිවාරයක් සසරෙන් නිදහස්වෙන්ට හිතනවා. උපාන්සිකාව ඒ ඔබට බොහෝ කාලයක් හිත පෙනේස සුවය පිණිස පවතිනු. කට්න චීවිරේ පින ඒ කාන්තයම සසරදුකෙන් නිදහස්වීමටම ගුණුවෙලා නූල පැමිණෙනවා. කවි තරං හොඳයිද. ්‍රාර්ථනාව හරියට තියාගන්න ඕනු. මේ කාම සම්පත්ති නම් පතල වැඩන්නේ. මිනිස්සු කාමයෝ පතින හොඳට කන්් හොඳට අඳින්න ඕන ඊළන්ට හොඳට ගෙවල් දරුවල් ඕන හොමගේ කොන්්ඩෙ දිගට ඕන මට ලස්සන ඕන. මෙහෙමකි කිය කාමේම පතපතා පින් කරනවා. උපදි නොව බටහිර ජාතින් වෙලා සුදු මිනිසුන්ට යි පංචකාමයමෝ තියෙනවානේ. හොද ගේවල් හොඳ වාහන හොඳ මේ දරුවූ ඉගෙන ගන්න දරුව. ඊළඟටේ තැන්තන්ව ලැවිදල හැපසම්පන් කාමය ඔවුන් සංසාරය පින් කල්ලතියන්නේ පංච කාමීට මි සක්කා තතාගතන් වහන්සගේ ධර්මය අවබෝධ කරන්න නෙවෙේ ධර්මය අවබෝධ කරන්න පින් කරපු කෙනා දුගියෙක් වුනත් මගේෙක් වුනත් යාචකයෙක් වුණක් ඇඳගෙන හින්නේ වැරහැලි වුනත් ඒව ඇදගෙන හඩේ ධර්මය අවබෝධ කරන්න. ණ්ඩ නැතුවර ලෝසක වගේ ඒ ඇත්තෝ පවා සසනින් එඇතරකිය. ය එනිසා මොනවන ඇතක්කවන්නේ මේ දුක්කන්දරාවෙන් නිදහස්වීමක් ඇත්තන් එක කුයි තර හොඳද. ඒනිසා නිවනම පතන්න පෙන්වත්න මේ සසරදුකින් නිදහස්වීම පතන්ඩ. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන් දෙ කරදරකංකටලු හැමේ එකක්ම වරදි හැම කරන දැ ස්වාමයාගෙන් බැටකද්දී බිරිඳගෙන් බැටකද්ද අභූත චෝදනාද්දිී රැක අයිස්ථාන වල බටකක්්දී දරුවන් නැති බවිෙන් බැටකද්දි දරුවන් සිටින බවන් ද බැටකක්්දී ඒ හැම මොහොතකම. මීවාගේ විඳවන සංසාරයෙන් මාව නිදහස් වෙනවානම් කොයි තරං හොඳද කියලා නිවනව පතන්. මේ ජීවිතයේ බුදුරජාන් වසගේ ධර්මය අහන්ඩ ලැබච්චක ගැන, කල්ල යාන මිත්‍රියව මොනගහිච්චක ගැන සෑය බෝධි වෙහිර විහාරවලට වත පිළිවෙත කරන්න ලැබිච්චක් ගැන සතුටෙන් වාසය කරන්න. වෙන මිනිස්ුවිඳවනොඔයා අයට බුදු බණක් වන්නේෑනේ. ඊළට පින්වත්ේ බුදුරජාන්සික වචනයක් ති නො සාධාරණයේ විහන්ඥන්තියේ සාධාරණයේ හොයන්ටිගයොත් වෙෙස විතරයි කියලා. බලන් අප ජීවිතය හැම පීඩාවක්ම වෙන්නේ සාධාරණ සාධාරණ බෞහ යන්න ගිල්ල. ඒක සත්‍යයි කියලා විශ්වාස කරන්න බුද්ධ වචනේ විශ්වාස කරලා සතුටඉහන්ද නිවනම පතන්න සාධාරණ සාධාරණ වෙහෙසට පත්වන මේ සාසරද්දුකින් නිදහස් වෙන්ට මේ පින් උපකාර ඒවා කියලා. ඊලගට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ වචනය සබ්බම් පහය ගමනයම්. එම නැතන් බුදුරජාණන්සය පිරිනවම් පහන මොහොතේ අවසානසයෙන් අපගේ බුදුරජාවාන්සගේ බුදුමුවෙන් පිටවන ශත්‍රී සද්ධරමෙන්.ඔය දම්හා සංකාරා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයයි වැෙනසී යනවා. අප මාදයන සම්පාදීත අපර වාධව කුසාල්දාන් වඩන්න කියන කාරනාව. ඒ නිසා මේ සංස්කාරය කොහොමටත් නැසෙනෝ අවට මේ තියෙන හැම්ම දෙයක් ම අත්‍යහැගන්න වෙනවා. මරණේද උසුම අදිනකොට හොදට දේරෙනවා අපි මේ ලෝකෙත්තය කොච්චර බැඳි ලද කියලා අතෑරගඩ බෑ අමු දරුව මතක් වෙනවා ගෙවල් දරුවල් ඉඩටකඩන් යානවහන වතුපිති මේ හැම්ම දෙයක්ම මතක් වෙනවා. ඒවෙලාට ඔබගේ හිතේ කොනක හරි තිබ්බොත් සබ්බම් පහාය ගම නේයම් සියල්ල අත්තහැරයා යුතුයි ඒවිලාවට ඔබට පුළුවන් වනොත් බුදුරජාන්ණාන්සේ වදාලි සත්‍යයක් කියලා හිතාගෙනම වැරෙන්ට කොයි තරන් ඒක උතුම් දෙයක් ඔහුගේ මරණය ලාමක නෑ බුදුරජාන්ාන්සි වදාලි සත්‍යයක් කියල හිතාගෙනම වැැරෙනවා සබ්බම් පහය ගමනීයන් සියල්ල අතහරයා යුතුයි සියලු සංස්කාර දහරමය අනිත්‍යයි. එනිසා මෙහැමේ එකක්ම වෙනස්වෙද්ද අනිීත්‍යයි ඒ කාලෙ ළමයි අන්ද විදිරනවේ දැන් ලමයියා අතිෙන්නේ ඒ කාලෙ කාපු පීපිදීරණවේ දැන්කාල කන්න බොන්නේ. නිස මේ ඔක්කොම දිහා දැක බලාම දැක බල්ල අනිත්‍ය විසය කරනමේ අනිත්‍යයයි වෙනස් වල යනවකෝ. අනිත්‍යය වෙනස් කරන්ඩයන් එපා එහේතු එකෙන් විඳවන්න ඔබ විතරයි අනිත්‍ය වෙනස් කරන්නබෑ. අනිත්‍යය තියනෙන වෙනස් කරන්න නෙවෙයි අනිත්‍ය තියෙන අවබෝධ කරන්න. ඒ නිසා මේවාගේ බුදුරජාණන්සගේ බුද්ධ වචනය ආන්ඩ ඒ බුද්ධ වචනය විශ්වාස කරන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතියනවා. ඔබ නිවනට පමුුණුවන ඔබ නිවනට කැන්දාගෙන යන ඒ කායන මෝලි කරම් මේ දේ බවට පත්වෙනවා මේ බුද්ධ වච්චනය අහානයක බුද්ධ වචනය විශ්වාස කරන එක. බොඩ බොහෝ කාලයක් හිතසූ පෙනසු පවතියෙනවා. ඒ නිසාද ඉල්පුම් පොහොය දවසේ. චූල ගෝපාල සූත්‍රයේ දේශනාවයි වදාලේ. ඒ දක්ෂ ගොපල්ලා චූටි වහු පෙටියා පවා මහා සැඩපාරකින් එතර කර උපු කතාව. බුදුරජාන් වහන්සේ සියල්ල කෙරෙහි දක්සයි. සම බුදුරජාන්සේ සංසාර සාගරින් සත්වයා මනා වෙතර කරවනවා. එහෙව බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහණඩ ඕන කෙළ හිතනවනම්. ඒය ඒ ධර්මේ විශ්වාස කරන්න ඕන කෙළ හිතනවන ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණසු පවතිනවා. පාමෝජ්ජ බහුලා හෝත නිසස් සතුටෙන් මාසය කරන්න බුද්ධ සාාසනයක් අම්භ විච්චික ගැන. නිවනව පතන්ද. ඒක තමයි අද ධර්මාණු ශාසනාව ඒ නිසා මොහෝතක් පාසා රැස්සූ මේ සියලු පින් කුසල්දාහන්වල බලේ අපිටද සසර දුකෙන් නිදහශවෙන්ට වාසනාව ලැබීවා මෙවැනි ධර්ම දේශනාසීමට අප නාලිකා සමඟ එක්වන්න බුදුබනටේවි සස්ක්‍රයිප් කරගෙන යන්න